නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨිමේ භික්ඛවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුකස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ග සංවත්තනිකා ဣට්ඨාය කන්තාය මනාපාය හිතාය සුකාය සංවත්තන්ති. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අනන්ත ගුණ ඇති සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරන ශ්‍රාවකයෝ වශයෙන් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළින් අපේ ජීවිතයට යහපත සිද්ධ කරගන්නත්, පරලෝ ජීවිතයට යහපත සිද්ධ කරගන්නත්, දෙලොවම ජයගෙන සංසාර දුකින් නිදහස් වෙන්න තමා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ වටා එක්රොක් වෙලා කටයුතු කරන්නේ. සම්මා සම්බුද්ධ දේශනා අරගෙන බැලුවට පස්සේ පින්නත්නි, අපිට බොහෝ තැන්වල මතුවෙන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතවල පෙරකල පින් තිබූ බව තිබිය යුතුයි. ඕක මහා මංගල සූත්‍රය සඳහන් කළ තියෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා ඒතම් මංගල මුත්තමං කියලා. පෙරකල පින් තිබීම කෙනෙකුගේ ජීවිතයේ මංගල්‍යයක් වෙන හේතුවක්. අපි බලන්න ඕන ඇත්තටම මේ මොකද මංගල්‍යයක් වෙනවා කියන්නේ, ජීවිතය සතුටුදායක වෙන්න. ජීවිතය සතුටුදායක වෙන්න එයාගේ ජීවිතේ පෙරකල පින් තියෙන්න ඕන. යමෙකුගේ ජීවිතේ පෙරකල පින් මදයි නම්, අඩුයි නම්, එයාගේ ජීවිතේ දුක්ඛදායක වෙනවා. ඒ නිසා අර සූත්‍ර දේශනාවක බුදුන් වහන්සේ සඳහන් කළ තියෙනවා පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් බලන්න ඕනේ පින්වත්නි, ජීවිතේක යමෙක් පිනක් සම්පාදනය නොකර ගත්තොත් එයාට සසර ජීවිතේ වෙන්නේ මොකන්ද කියලා. දැන් අපි නිවන් දක්නා තෙක් අපි දැන් නිර්වාණය සාක්ෂාත් වීම අනිවාර්යෙන් මේ ජීවිතේ වෙයි කියලා අපට ස්ථිර වචනයකට එන්න බෑ අදහසකට. අපිට තව බව කීයක් ඉස්සරහට යන්න වේද කියලා අපි දන්නේ නැහැ. සමහරවිට මේ ආත්මුණත් නිවන් දකින්න පුළුවන්. කොහොම වුණත් යම්කිසි කෙනෙක් නිවන් දක්නා තෙක් මනුස්ස ජීවිත ලබන්න, නැත්තන් ඊට එහාගේ යම් යම් සුගතිගාමි ජීවිත ලබන්න පින තියෙන්න ඕනේ. නිවන් දකින්න තෙක් සුගතිගාමි ජීවිත ලබන්න සහ අනිකුත් සියලු යහපත් දේවල් ලබන්න පින තියෙන්න ඕනේ. ඒ පින නැති වුණොත් එයා ඉතාම දුක්ඛිත භවයන්ට වැටෙනවා. ඒ නිසා නිවන් දක්නාත් එක් අපි සුරක්ෂිත වීම සඳහා පින විශාල උපකාරයක්. යමෙක්ගේ ජීවිතයේ පුණ්‍ය මහිමය අඩු නම් බලන්න එයාට වෙන ආදීනව. පළවෙනි එක තමා පින්නාති, යම් කිසි කෙනෙක්ගේ පින මදි නම් එයාගේ ආයුෂය කෙටි වෙනවා. එයා මනුෂ්‍ය ජීවිතයකට ආව කියමු. මනුෂ්‍ය ජීවිතයකට ආවට පස්සේ පින් මදව කරගත්ත අය මෞකුස තුලදී මිය යන්න පුළුවන්. මෞකුසෙන් එළියට ඇවිල්ලා යම් කෙටි කාලයක් තුල මිය යන්න පුළුවන්. තරුණ කාලේ මිය යන්න පුළුවන්. ඊළඟට මැදිවියේදී මිය යන්න පුළුවන්. ජීවිතයේ ඒ ඒ කාලයන්ට අදාළ වූ යම් පරමායුෂයක් තියෙනවා නම් අන්නේ ආයුෂය වින්දනය කරන්න කලින් පින මදි අය මිය පරලෝ යනවා. එතකොට එයාට මේ මනුෂ්‍ය ජීවිතයත් තුළ කරගන්නට තියෙන ඉතාම යහපත් වැඩපිළිවෙලක් මඟහැරිලා යනවා. ඊළඟට බලන්න පින මදායට වෙන අනිත් දේ තමා නිරෝගී සම්පත ඉතාම අඩු යාලට. දැන් මේ පිනුතු මේ සමාජය දැකලා ති සමහර පුංචි දරුවෝ ඉන්නවා. ළමා කාලේ ඉඳලා මේ දරුවන්ට විවිධ රෝගාබාධ. සමහර තරුණ දරුවෝත් ඉන්නවා. ඉගෙන ගන්න වයසේ පොතක් පතක් බලන්න නැහැ, පන්ති එකට යන්න නැහැ,
ඒ වගේ කැමති වෙලාවකට නාන්නවත් බෑ. ඉගැන්නේ ඒ වගේ දෙයක්කත් කරගන්න බෑ යම් යම් රෝගාබාධ නිසා. සමහර මැදිවියට පත්වෙච්ච ඉන්නවා. ඒ අයට දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා, රැකී රක්ෂා කටයුතු කරන්න තියෙනවා. මේ වගේ බොහෝ වැඩ රාජකාරී තිබුණත් ගිලන් බව, රෝගී බව යාලට විශාල බාධාවක් වෙලා. ඒවා දරාගෙන තමයි වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නේ. සමහර අපේ වැඩිහිටි භාවයට පත් වෙන කොටත් අපේ වැඩිහිටි දෙමව්පියන්ටත් ජීවිතය අවසාන කාලේ මාරාන්තික රෝගාබාධ හටගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ රෝගාබාධ නිසා අප්‍රමාණ පීඩා විඳිනවා. කෙනෙක්ගේ ජීවිතයේ මෙහෙම වරින් වර ගිලන් භාවයේවත් යම් යම් රෝගාබාධ වලින් පීඩාවට පත් වෙන සිද්ධ වෙන්නේ පෙරපින මද නිසා. පෙරපින් බහුල නම් පුබ්බේච කත පුඤ්ඤතා, පෙරපින් බොහෝ පෙරකල පින් තියෙනවා නම් එයාට ලෙඩ දුක් හැදෙන ස්වභාවය හරි මඩුයි. ඊළඟට බලන්න පින්නත්නි, මේ ලෝකයේ තුල සාමාන්‍යයෙන් මිනිසෙක් විදිහට උප්පත්ති ලැබුවට පස්සේ විතරක් නෙවෙයි දිව්‍ය ආත්ම භාවයක් ලැබුවත් අන් අයට ප්‍රසාද එළවන රූපයක් තිබීම එයාට විශාල ලාභ ලැබෙන්න හේතුවක් වෙනවා, ප්‍රසාද ජනක බව. දැන් මහා බෝසත්යන් වහන්සේම ගත්තට පස්සේ බලන්න පින්නත්නි, සංසාර ජීවිතේ බොහෝ ආත්ම භාවවල උන්වහන්සේ බොහෝ ආයුෂ වින්දා. ඊළඟ උන්වහන්සේ ගොඩාක් නිරෝගී සම්පන්නයි, හරිම හොඳ කාය ශක්තිය ආදී තිබ්බා. ඊළඟට තමයි මහා බෝසත්යන් වහන්සේට බොහෝ ආත්ම භාවවල හරිම ප්‍රසාද ජනක රූප ස්වභාවයක් තිබ්බා. ඒ පෙර පින නිසා. අන්නේ වගේ මේ මනුෂ්‍ය ජීවිතයක හරි දිව්‍යාත්ම භාවයක හරි උප්පත්ති ලැබුවට පස්සේ එයාට ප්‍රසාද එළවන රූපයක් තියෙනවා නම් අන්න ඒක එයාට ලැබෙන ලොකු ලාභයක්. යමෙකුට ඒක නැත්නම් ඒක එයා අත්දකින්න යම් කිසි අලාභයක්. ඊළඟට බලන්න, මේ ලෝකයේ තුල ජීවත් වෙන සමහර ඇත්තන්ට බොහෝ සැප සම්පත් තියෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා උප්පත්තියෙන්ම බොහෝ ධනස්කන්ධයකට උරුමකම් කියනවා. බොහෝ ධනස්කන්ධයකට උරුමකම් කියනවා. සමහර දරුවෝ එහෙම ඉන්නවා උපදින්නේ විතාම ධනවත් පවුල්වල. උප්පත්තියේ බොහෝ සැප සම්පත් තියෙනවා. සමහර අයට පින්නත් නිය යම් කිසි කාලයක් ගිහිල්ලා එනේ තරුණ කාලෙදී එමත්තන්න මැදිවියේදී ඒ වගේ යම් යම් කාලවල බොහෝ බොහෝ සැප සම්පත් ලැබෙනවා. ඉතින් බාහිර සමාජයේ හිතවම් කරලා බැලුවොත් අපට ඒක දැක ගන්න පුළුවන්. නමුත් සමහර අය ඉන්නව පින්නවත් උපදුණු දවස් ඉඳලා මරණාසන්න මොහොත දක්වා සැප සම්පතක් කියලා දෙයක් අත්දකලා නැහැ. සැප සම්පතක් කියලා තමන්ගේ කියලා ගෙයක් නැහැ. තමන්ගේ කියලා යාන වාහනයක් නැහැ. තමන්ගේ කියලා ඉඩමක් කඩමක් නැහැ. මේ ලෝකයේ තුල ගත්තට පස්සේ මේ පිනතුන් දැකලා තියේ සැප සම්පත් හීන භාවය නිසා අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්වයෝ ඉන්නවා. අපේ රටේ ඉන්නවා, අපේ ගම්වල ඉන්නවා, අපේ රටට අල්ලපු ඉන්දියාව වගේ රටක් ගත්තට පස්සේ ඒ අසීමාන්තික ඉන්නවා සැප සම්පත් හීනය. එතකොට කෙනෙක් සංසාරේ හොඳට පින් කරලා තියෙනවා නම් එයාට මනුෂ්‍ය ජීවිතයකට ආවත් බොහෝ සැප සම්පත් තියෙනවා. දැන් බලන්න මහා බෝසත්යන් වහන්සේ ගත්තට පස්සේ උන්වහන්සේ අවසාන මනුෂ්‍යාත්ම භාවය සිද්ධාර්ථ මහබෝසත් ආත්ම භාවය. ඉතින් උන්වහන්සේ බොහෝ සැප සම්පත් සහිත පවුලක තමයි ඉපදුනේ. ඊළඟට බලන්න උන්වහන්සේගේ සිද්ධාර්ථ මහබෝසත් ආත්ම භාවයට කලින් මනුෂ්‍ය ආත්ම භාවය, වෙස්සන්තර ආත්ම භාවය. මේ වෙස්සන්තර කියන කුමාරයා වශයෙන් හිටපු කාලෙත්, ඒ රජතුමා වශයෙන් හිටපු කාලෙත් උන්වහන්සේ උප්පත්ති ඉඳලා බොහෝ ධනස්කන්ධයකට සැප සම්පත් වලට උරුමකම් කිව්වා. පෙර පින උබ්බේජකත පුඤ්ඤතා, පෙර කල පින් නැති බව. එතකොට යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ නිවන් දක්නාත් එක්ක දැන් පින තුන් හිතන්න, මේ දැන් යම් කිසි කෙනෙකුට දාන ආදී පින්කම් පවා කරගන්න සැප සම්පත් තියෙන්න ඕන, මිල මුදල් තියෙන්න ඕන. එතකොට මේ පින කියන එක හරීම වැදගත් වෙනවා. සසර ගමනේ කෙනෙක්ට දානාදී පින්කම් කරන්නත් තමන්ගේ ජීවිතයේ දුක් කරදර අඩුව පවත්වාගෙන යන්න. ඊළඟට බලන්න, මේ ලෝකයේ තුල කටයුතු කරද්දී ඊටාම යහපත් පිරිසක් ආශ්‍රය කරන්න ලැබීම පෙර පිනටමයි සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයෝ සහ ශ්‍රාවිකාවන් වහන්සේලා ගත්තට පස්සේ
ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ශ්‍රාවිකාවන් වහන්සේලාටත් ඇසුරු කරන්න ලැබුණේ සමීපතම උතුමෙක් විදියට සම්මා සම්බුදු පියාණන් වහන්සේ. බොහෝ පෙර කල පින් නැති බව. බොහෝ පෙර කල පින් නැති බව නිසා ඒ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකා උත්තමයන් වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ශ්‍රේෂ්ඨ මහා ගුණවන්ත ගුණ සාගරයන් පදු චරිත රත්නයක් ඇසුරු කරන්න පින් ලැබලා තිබ්බා. පෙර කල පින් කරලා තියෙනවා. අන්න ඒ වගේ මේ සසර ජීවිතේ අපිට උනත් අපිට පුංචි කාලේ ඉඳලාම එක එක කණ්ඩායම් එක ජීවත් වෙන්න වෙන්නේ. මේ පිනුතුන් දන්නවා මේ පිනුත් ඉපදුනාට පස්සේ පවුල තුල හිටියා. පස්සේ අධ්‍යාපන කටයුතු කරද්දී එක එක කණ්ඩායම් වලට එකතු වෙනවා. රැකී රක්ෂා කරද්දී එක එක කණ්ඩායම් වලට එකතු වෙනවා. අවාහ විවාහ වුණාට පස්සේ එක එක කණ්ඩායම් වලට එකතු වෙනවා. ඊළඟ තමන්ගේ දරුවෝ අවාහ විවාහ වුණාට පස්සේ තව තව කණ්ඩායම් එකතු වෙනවා. ඊළඟට ඔය ධර්මය තුල හැසිරෙද්දී භාවනා වැඩසටහන් වලට යද්දී සිල් සමාදන් වීම වලට යද්දී බණ අහන්න යද්දී අපිට මේ එක එක කණ්ඩායම් හමු වෙනවා. බොහෝ පෙර කල පින් නැත්තන්ට ලැබෙන කණ්ඩායම හරිම සත්පුරුසයි. මෛත්‍රී සහගතයි, කරුණාවන්තයි, ඉරිසියා කරන්නේ නැහැ. හරිම තමන්ගේ වරදක් වුණත් ඒ උපේක්ෂාවෙන් වින්දරා ගන්නවා. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල බොහෝ පෙර කල පින් තියෙන අයට ජීවිතේ වරින් වර ඇසුරු කරන්න ලැබෙන කණ්ඩායම තමන්ට සහනයක්මයි. නමුත් පෙර කල පින් නඩු නම් මොකද වෙන්නේ? අර තමන්ට වරින් වර ඇසුරු කරන්න ලැබෙන කණ්ඩායම නිසා කිසිම සහනයක් නැහැ. කිසිම සහනයක් නැහැ. දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, අඬනවා, කල්පනා කරනවා, ඉස්සරුණුවත යන්න හිතනවා, ජීවිතේ නැති කරගන්න හිතනවා. ඇයි? අසහනේ ලබා දෙන පිරිසක් තමයි හමු වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට පින්නත් අපිට කියන්න තියෙන්නේ පෙරකල පින් මද බව. පෙරකල පින් මද බව. දැන් අපි ඔය පිනුතු දන්න අපි ඔය ගාථාවක් කියන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය කියලා. ඒ නිර්වාණේ සාක්ෂාත් වෙන මොහොත දක්වා අපි ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ අයද? සත්පුරුෂව ලැබෙන්න කියලා. උතුම් ගුණ ධර්ම තියෙන සත්පුරුෂව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. පිනක් කරලා අපි ඔය ගාථාව කියනවා. එතකොට එහෙම වෙන්නේ, එහෙම කරන්නේ අපි සසර ගමන තුල නිවන් දක්නාතෙක් අපට සත්පුරුෂය ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට පිනතුන් බලන්න මේ මහදන සිටුවරයා. මහදන සිටුවරයාට ආශ්‍රයයට ලැබුණේ දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිනවා මහදන සිටුවරයා සිටුවරියත් ධර්ම අවබෝධයට අවශ්‍ය හැකියාව මතු කරගන්න පුළුවන් දෙන්නෙක්. නමුත් ඒ දෙන්නට ආශ්‍රයයට ලැබුණේ හරීම අයහපත් කණ්ඩායම්. ඒ නිසා එයාලට නිවන් මගත් වැහිලා ගියා. අන්න ඒ වගේ තමයි පෙර කල පින් මද අයට මේ සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙකත් ආශ්‍රය කරන්න ලැබෙන්නේ අසත්පුරුෂයෝ. ප්‍රාණඝාත කරන අය, සොරකම් කරන අය, කාමී වරදව හැසිරෙන අය, බොරු කියන අය, රාමිර පානය කරන අය, මේ වගේ සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන මේ වගේ කාලයක සත්පුරුෂයෝ ඉන්න කාලයක උනත් මේ ලෝකේ බහුතරයක් ලෝක සත්‍යයන්ට ඇසුරු කරන්න ලැබෙන්නේ අසත්පුරුෂ අය. කුසලයක් ගැන දැනගන්න විදියක් නැහැ, අකුසලයක් ගැන දැනගන්න විදියක් නැහැ, පරලොවක් ගැන දැනගන්න විදියක් නැහැ. මේ විදියට මේ ලෝකේ ඉන වැඩිම පිරිසකට පින්නත් නී සත්පුරුෂයෝනේ ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නේ අසත්පුරුෂයෝ. එහෙම තමයි පින්නදි පින් මදි වෙනකොට. මෙන්න මේ විදියට අපිට මේ පෙරකල පින් තිබූ භවයේ ආනිසංස වාරය බොහෝ කතා කරන්න පුළුවන්. පෙරකල පින්වල තියෙන ආනිසංස වාරය මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනා කළේ පින්නට බය වෙන්න එපා කියලා. පින්නට බය වෙන්න එපා, පවටයි බය වෙන්න ඕන. අද අපි දේශනාවට මේ පින කියන කාරණාව තෝරගත්තේ පින්නත්නි. අපි හිතුවා මේ කෙනෙකුගේ ජීවිතයට ඔය සඳහන් කළ ආනිසංස වාරයන් ලැබෙන්නට කළ යුතු පින් මොනවද කියලා කතා කරන්න ඕන කියලා. කෙනෙක් දැනගන්න එපා මේ විදිහට නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙන්න, ඊළඟට දීර්ඝායුෂ ලැබෙන්න, ඊළඟට සැප සම්පත් ලැබෙන්න, රූප සම්පත්තියක් ලැබෙන්න, සත්පුරු ශාස්ත්‍රයක් ලැබෙන්න, මේ වගේ ඉතාම යහපත් විදියට නිර්වාණය සාක්ෂාත් වෙන මොහොත දක්වා ජීවිත ගත කරන්නට පින අවශ්‍ය නම් මේ පින සම්පාදනය කරගන්නේ කොහොමද කියලාත් අපි දැනගන්න ඕනේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා පුඤ්ඤාභිසන්ද කියලා.
මෙන්න මේ සූත්‍ර ධර්මයේ පින්නාදී සඳහන් කරලා තියෙනවා කෙනෙක්ගේ ජීවිතේට පින ගලන්නට හේතු වෙන කාරණා හතරක්. පුඤ්ඤ කියලා කියන්නේ පින කියන එක. අභි කියන්නේ විශේෂ කියන එක. සන්ද කියන්නේ ගලනවා කියන එක. පුඤ්ඤාභි සන්දා කුසලාභි සන්දා කියලා සඳහන් කරන්නේ. විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලණය වීම. විශේෂ වූ කුසල ශක්තියක් ගලණය වීම. කොහාටද? තමන්ගේ පැත්තට. තමන්ගේ පැත්තට විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලන්න, විශේෂ වූ කුසල ශක්තියක් ගලන්න හේතු වෙන කාරණා හතරක් මේ සූත්‍ර ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. අපිට හරිය වැදගත් ඒක දැන ගැනීම. බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම සඳහන් කරනවා. ඉද භික්ඛවේ අරිය ශ්‍රාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති. මේ ලෝකේ යම්කිසි ශ්‍රාවකෙක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යනවා නම් අන්‍යයාගේ පැත්තට විශේෂ වූ පිනක් ගලන්න පටන් ගන්නවා. මොකද්ද මේ සඳහන් කරන බුද්ධං සරණං යනි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ මොකද්ද කියලා අපි බලන්න ඕනේ. ඇත්තට අපි කොහොමද බුදුන් වහන්සේ සරණ යන්නේ? දැන් බලන්න පුංචි කාලේ අපි අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා එක්කත් ඔය පන්සල් වලට ආරන්නේ වලට එහෙම ගියාට පස්සේ අපි ආරන්නවට පන්සල් වලට ගියාට පස්සේ හේ ඒ ඒ වගේ වැඩ හිටපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තෙරුවන් සමා සරණ දෙනකොට අපි සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. මේ ඒ සරණද මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අපි නොතේරෙන කාලේ අවබෝධයක් නැතුව ගියේ සරණ නෙවෙයි. කෙනෙක් ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරියටම සරණාගමනයක් සිද්ධ වෙන්න නම් එයාට සංසාරයේ අසරණකම දැනෙන්න ඕන. බුදුන් වහන්සේ සරණ කරගන්න නම් සංසාරයේ අසරණකම දැනෙන්න ඕන. එතකොටයි හදවතින්ම සරණාගමනය වෙන්නේ. අපි පුංචි කාලේ වෙච්ච සරණාගමනේ එහෙම අවබෝධයේ සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. අපේ ළඟ අම්ම හිටියේ අම්ම කෙන නිසා අපිත් කෙන බුද්ධං සරණං කියලා. ඒත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ නිසා අපි බුද්ධං සරණං කියනවා. ඒක තුල අවබෝධයෙන් සරණ යාමක් වෙන්නේ නැහැ. කෙනෙකුගේ ජීවිතේට මහා පිනක් ගලන්නට හේතු වෙන සරණාගමනේ සිද්ධ වෙන්නේ යාට සංසාරයේ තියෙන අසරණකම දැනි අසරණකමත් බුදුන් වහන්සේ ළඟ තමන්ට තියෙන සරණක් දැනෙන්න ඕන පිහිටත්. එහෙනම් සදා මොකද කරන්න ඕන? සංසාරයේ තියෙන අසරණකම් හොඳට මෙනෙහි කරන්න ඕන. සංසාරයේ තියෙන අසරණකම් මෙනෙහි කර කර තමන්ට මේ ලෝකේ එකම සරණට ඉන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා යම්කිසි ඇතුලාන්තයෙන් සරණ යාමක් වෙනවනම් දැන් බලන්න දැන් පුංචි කාලේ අපිට අපේ අම්ම ගැනම අදහසක් තිබ්බා. දැන් බලන්න ජීවිතේ හැම දැන් තාත්ත ගැනම අදහසක් තිබ්බා. يعني මට කවුරු නැතත් අම්ම ඉන්නවා වගේ අදහසක් සරණක් වගේ පිහිටක් තියෙනවා කියලා අදහසක් තිබ්බා. තාත්ත ගැනත් එහෙම පිහිටක් තියෙනවා කියලා අදහසක් තිබ්බා. නමුත් බලන්න ජීවිතේ සමහර ප්‍රශ්නවලදී තමන්ට අම්මගේ තාත්තගේ සරණක් නැති වෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟට අම්මයි තාත්තයි මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? යාළගින් ලැබෙන පිහිට සරණ එතනින්ම අවසන් වෙනවා. ඊළඟට අපට සරණක් පිහිටක් කියලා දැනුණ සහෝදර සහෝදරියෝ පුංචි කාලේ එක පැදුරේ බුදීගෙන ඉද්දි එක පැදුරේ බුදීගෙන එකට සෙල්ලම් කරගෙන එහෙම කටයුතු කරපු කාලයක් තිබ්බා. ඉතින් ඒ කාලේ මොකද්ද හිත කිව්වේ? මට මගේ සහෝදරයෝ ඉන්නවා. මට මගේ සහෝදරයෝ ඉන්නවා. අන්න ඒ වගේ අපිට දැනුණ නිකම් මෙයාලවට පිහිටක් වෙයි කියලා වගේ අදහසක් ආවා. ඒ හදවතින් අපි එහෙම මේ පිහිටක් කරගත්තා. අක්කා ඉන්නවා මට කවුරු නැතත්, මල්ලි ඉන්නවා මට කවුරු නැතත් කියලා. හැබැයි බලන්න කාලයාගේ ඇවෑමෙන් යාළයගෙනගෙන යාළ රැකී රක්ෂා කරලා අවාහිවා වෙලා යාළගේ ලෝකයකට තල්ලු වෙලා ගියාට පස්සේ තමන්ට මොකද උනේ? තමන් හුදකලා වුණා. අර සරණ පිහිට නැති වුණා. එයාලගේ යම්කිසි අවහරණක් ලැබුණත් එයාලේ යම්කිසි මොහොතක මිය ගියොත් මොකද වෙන්නේ? ඒ සරණ එතනින්ම අවසන් වෙනවා, ඒ පිහිට. ඊළඟට බලන්න අපි ජීවිතේ යහළු යෙහෙළියන් පිහිට කරගන්නවා, සරණක් කරගන්නවා. මේ යම යාළුකම් කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා පාසල් යන කාලේම අදහස් ඇති වෙලා තියෙන සමහර මිත්‍රයන් ගැන. හැබැයි දැන් බැලුවට පස්සේ යාළුව ආගියතක් නැහැ. කොහෙද කියලා ඉන්නේ, කොහේ ඉන්නවද කියලා දන්නේත් නැහැ. නමුත් ඒ කාලේ හිතුණා මේ යාළුකම් හැමදාටම තියේ, මට කවුරුනතත් යාළුවෙන්දී කියලා. බලන්න අපි සසර ජීවිතේ සරණක් කරගන්න හැම සරණක්ම අපිව අසරණ හින්දා අපි
අසරණ වෙනවත් එක්කයි ඒ වගේමයි ඒ සරණ නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඊළඟට බලන්න විවාහ වුණාට පස්සේ මොකද උනේ? ස්වාමී ආසරණක් කරගත්තා, භාර්යා ආසරණක් කරගත්තා, පිහිටක් කරගත්තා. හැමදාම මගේ දුකට කෙනෙක් ඉන්නවා කියලා. කාලය ගෙවෙමින් මොකද දැනෙන්නේ මේ ලෝකයේ තුල කටයුතු කරද්දී? අනේ යාළගේ සරණත් එහෙම ලැබෙන්නේ නැහැ වගේ. ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන අවශ්‍යම තැන්වලදී පවා යාළගේ සරණ පිහිට අහිමි වෙලා යනවා. වෙලාවකට යාළේ හිතලාම ඒ සරණ අයින් කරනවා. පිහිට නැති කරලා දානවා. ඊළඟට අපිට දුන්නා අනේ කමන්නේ මගේ දුව ඉන්නව පුතා ඉන්නව. දරුවොත් මොකද කරන්නේ? දරුවොත් දරුවන්ගේ ලස්සන ලස්සන ලෝක හදාගත්තට පස්සේ තල්ලු වෙලා යනවා. මේ ජීවිතේදී හොඳට බැලුවොත් පින්නන්ති අපි අර මේ ගඟේ ගහගෙන යන මිනිස්සයා, සැඩපහරේ ගහගෙන යන මිනිස්සයා, තනකොළ ගහේ එල්ලෙනෝ වගේ මේ සංසාර ගමනේ අපි කවුරු හරි පිහිටක් කරගන්නවා ජීවිතේට සරණක් වෙනස. නමුත් මේ හැම සරණක්ම හැම පිහිටක්ම මොකද වෙන්නේ? අපිට අහිමි වෙලා යනවා. එවන් ස්ථීර සරණක් පිහිටක් අපිට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව කෙනෙකුට හොඳට දැනුණොත් එයා බලනවා මට ස්ථීර සරණක් කරගන්න කෙනෙක් නැද්ද? මේ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නට මට පිහිට වෙන කෙනෙක් නැද්ද? අන්න එතකොට එයාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ස්ථීර සරණක් පිහිටක් පිණිස ඉන්නේ කියලා දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ හැඟීමකින් යම් කිසි කෙනෙක් මට අම්මා තාත්තගෙන්වත්, දරුවන්ගෙන්වත්, ස්වාමිභාර්යාවරුන්ගෙන්වත්, සහෝදර සහෝදරියන්ගෙන්වත් ස්ථීර සරණක් පිහිටක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ මම සරණ යන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා මට මේ සංසාරගත සියලුම අසරණකම් වලින් පවා සදහටම නිදහස් වෙන්න පුළුවන් කියලා. හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි කිව්වොත් අන්නේ දාට සරණාගමනේ සිද්ධ වෙලා. එහෙම සංසාරයේ අසරණකම දැනිලා එකම සරණ ඔබ වහන්සේ කියලා අදහසකින් සරණාගමනයක් වුණොත් තමයි පින්නත් ඒක අපි මේ බලාපොරොත්තු වෙන බුද්ධං සරණං ගතෝ හොති කියන විදිහට ශ්‍රාවකයාට තමන්ගේ පැත්තට පින ගලන්නට හේතු වෙන පින සකස් වෙන්නේ. එයා හැම අපි හිතමු දැන් ওই විදිහට හදවතින්ම සරණ ගිය කෙනා පන්සිල් ගන්නවා. පන්සිල් සමාදන් වෙනකොට එයා හැමදාම ඉස්සෙල්ලම පටන් ගන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට අර එයාට අර හැඟීමෙන්න ඕනේ සංසාරයේ තියෙන අසරණකම් සහ යසරණකම් වල නිදහස් වෙන්න ශාස්ත්‍රුන් වහන්සේ විශාල පිහිටක් කියලා. අන්නේ හැංගීමෙන්න ඕනේ. හැංගීමෙන් තමයි සරණාගමනේ සිද්ධ වෙන්න ඕනේ. අන්න එතකොට පින ගලනවා තමන්ගේ පැත්තට. අපි වෙන වෙන අදහස් හිතේ තියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට පිනක් ගලන්නේ නැහැ, ලොකු පිනක් ගලන්නේ නැහැ. අපි අවබෝධයෙන්මයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ. ඊළඟට පන්සිල් ගන්න වෙලාවට විතරක් නෙවෙයි. ජීවිතේ බොහෝ දුක් කරදරෙන් කොට දරුවෝ නිසා අසරණකම් ඇති වෙනකොට අපිට මතක් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. කමක් නැහැ මට ඔබ වහන්සේ ඉන්නවා. අන්න ඒක හදවතින්ම පිහිට කර ගැනීම. පිනක් ගලන්නේ මේ වෙලාවට. ස්වාමියා භාර්යාව නිසා හරි ජීවිතේ අසරණකමක් ඇති වෙනකොට කවුද මතක් වෙන්නේ? බුදුන් වහන්සේ. කමක් නැහැ මට ඔබ වහන්සේ ඉන්නවා. බලන්න යම් කිසි කෙනෙක්ගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ ඉන්නව කියන්නේ කොච්චර හයියක්ද? අර සරණ කරගත්ත අය නිසා අසරණ වෙනකොට ඔන්න හයියට බුදුරජාණන් වහන්සේ ඉන්නවා. කොච්චර හයියක්ද හිතට ඒක? එතකොට මෙන්න මේ විදිහට පින්නන්ති අපට මේ පංචශීලයේ සමාදන් වෙන අවස්ථාවවලදී විතරක් නෙවෙයි, පොවට සිල් සමාදන් වෙන අවස්ථාවේදී විතරක් නෙවෙයි, බුද්ධ වන්දනාවකදී විතරක් නෙවෙයි, සාමාන්‍ය ජීවිතේ ඕනෑම අසරණතාවයකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මතක් වෙන්න ඕනේ. අන්නේ මතක් වෙන වාරයක් 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 පාසා පුඤ්ඤාභිසන්දයක්, විශේෂ වූ පුණ්‍ය ශක්තියක් තමන්ගේ පැත්තට ගලන්න හේතු වෙනවා. දැන් මේ පින්නන්ත පිරිස දන්නවා දැන් ඔය තියෙන කුද්දකනිකාය විමානවත්තු කියන කොටස. මේ කුද්දකනිකාය විමානවත්තු කියන කොටසේ තියෙන බොහෝ මේ දිව්‍යාත්ම භාවයන් ලැබපු ජීවිත හොඳට හැදෑරුවොත් පින්නතට බලා ගන්න පුළුවන් හදවතේ බුදුරජාණන් වහන්සේ සරණ යාම තුල, මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වීම තුල, මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේට කළ සංග්‍රහයක් උපකාරයක් සිහිපත් වීම තුළ මහේසාක දිව්‍යාත්ම ලැබලි තාම සැපවත් ජීවිත ගත කරන විදිය. තාම සැපවත් ජීවිතයයි ගත කරන්නේ. ඇයි ඒ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ මරණාසන්න මොහොතේ යම්කිසි විදියකින් සිහිපත් වීම. ඉතින් මෙන්න මේක හරියට අපි තේරුම් අරගෙන අපේ ජීවිතේ නිරන්තරයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හදවතින්ම සරණ යාම පිහිට කර ගැනීම සහ
ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ මානසිකාර විදියට බුද්ධානුස්සති වගේ භාවනා සිදු කරන්න ඕන. අන්න එතකොට යමගේ ජීවිතේට විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලන්න පටන් ගන්නවා. අපි ඊළඟට බලමු දෙවෙනි කාරණා මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණාව විදිහට සඳහන් කරන්නේ පුණච්ච පරම්බික්කවේ අරිය ශාවකෝ ධම්මං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් මේ නව ලෝකෝත්තර ධර්මය සරණ කර ගන්නවා නම් අන්න ඒක දෙවෙනි පුඤ්ඤාභිසන්දය. විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලන දෙවෙනි ක්‍රමය තමයි ධර්මය සරණ කර ගැනීම. දැන් බලන්න මේ අපි සඳහන් කළ කාරණා දෙකටම මිලමුදල් වැය වෙන්නේ නැහැ. මේක දුගී මගී යාචකයෙකුට නම් සම්පාදනය කර ගන්න පුළුවන් එකක්. මේ ලෝකේ පින ගලන ප්‍රධාන කාරණා අතර පළවෙනි එක උන බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන පින උපදවා ගැනීම දුගී මගී යාචකයෙකුටත් කර ගන්න පුළුවන්. මිලමුදල් වැයවීමක් නැහැ. යාචක දිවියක් ගත කරන කෙනෙක් උනත් පින්නත් නේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැනගෙන සංසාරය අසරණකම් තේරුම් අරගෙන ඒ ගෙවන ජීවිතයේ තියෙන දුකත් තේරුම් අරගෙන අනේ මේ හැම සංසාර දුකකටම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් චරිත රත්නේ තමයි පිහිටක් වෙන්නේ කියලා උන්වහන්සේගෙන හැඟීමෙන් කටයුතු කරනවා නම් මේ ජීවිතේ දුගී ජීවිතයක් ගත කළත් ඊළඟ ජීවිතේ මහේසාක දිව්‍යාත් භාවයකට යන්න පුළුවන්. දැන් මට්ට කුණ්ඩලියට ඒකනේ උනේ. මට්ට කුණ්ඩලිය හරීම අසරණ වෙච්ච බෙහෙත් ටිකක් බෙහෙත් වලින්වත් සත්කාරයන් නොලබපු තරුණයෙක්. නමුත් බලන්න මරණාසන්න මොහොතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වුණා. අන්න පින තමන්ගේ පැත්තට ගලන්න පටන් ගත්තා. මරණාසන්න මොහොතේ තමයි ඒ තරුණ මානවකගේ ජීවිතේ පින ගලන්න පටන් ගත්තේ. විශේෂ වූ පිනක් විදියට තථාගතයන් වහන්සේ ආරමුණු කළා. ඊට පස්සේ මොකද උනේ? මට්ට කුණ්ඩලී කියන දිව්‍ය පුත්‍රයල උප්පත්ති ලැබුවා. ඒ දිව්‍යාත්ම භාවයත් උසස් එකක්. ඒ උසස් ආත්ම භාවයේ ලැබිච්ච දිව්‍ය ආත්මයත් මහේ සාක්‍යයි. මහේ සාක්‍ය අල්පේ සාක්‍ය නෙවෙයි. එතකොට බලන්න දුගී මගී යාචකයෙකුුණත් මහා පිනක් තමන්ගේ පැත්තට හරව ගන්න පුළුවන් බුදුන් වහන්සේ සරණ ගිය ඊළඟට ධර්මයේ සරණ යාම තුල. එතකොට අපි බලමු ධර්මයේ සරණ කරගන්නවා කියන්නේ මොකද්ද. දැන් බලන්න මේ සංසාර ගමනෙන් ගැලවෙන පළවෙනි අවස්ථාව සෝතාපන්න ශ්‍රාවකත්වය. යම් කිසි කෙනෙක් හොඳට සීල සමාධි ප්‍රඥාදී විදර්ශනා වඩලා මෙයා මොකද කරන්නේ? සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එයා ඒ ධර්මය පිහිට කර ගැනීමක්. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවනේ ඔය අත්තිදීප වගේ සූත්‍රවල පින්වත් මහණෙනි ධර්මයේම සරණ කරගන්න කියනවනේ. ධර්මයේම පිහිට කරගන්න කියනවනේ. වෙන වෙන දේවල් සහ වෙන වෙන අය සරණ කරගන්න එපා කියනවා. ධර්මයේ සරණ කරගන්න කියනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ධර්මයේ සරණක් කරගෙන ප්‍රතිපත්තිය තුළ ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? අන්‍යා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. බලන්න ධර්මයේ සරණ කරගැනීමේ ආනිසංස වාරයේ කොච්චරද කියලා. මෙන්න මෙයා කවදාවත් ආයි අපායි නොවන මට්ටමේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ධර්මය පිහිට කරගත්තොත් ලැබෙන ලොකුම ලාභයක් ඒක. සතර පායට වැටෙන්නේ නැති ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නදී දේශනා කළොය බාලපඬිතු සූත්‍ර ආදී විග්‍රහ කළ තියෙනවා. මේ නිරය පිළිබඳව විවිධ සූත්‍රවල නිරය පිළිබඳව විග්‍රහ කළ තියෙනවා. බලන්න මේ සඳහන් කරනවා පින්නත් මහණෙනි, ඔන්න යම්කිසි පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයාට උදේවරුවේ යවුල් 100කින් අයිනවා. උදේවරුවේ යවුල් 100කින් අයිනවා. දවල්වරුවේත් යවුල් 100කින් අයිනවා. රාත්‍රී කාලෙත් යවුල් 100කින් අයිනවා. එතකොට 300යි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ විදියට යවුල් 100න් උදේට 100යි, දවල් 100යි, රැයට 100යි වශයෙන් දීර්ඝ කාලයක් අනිනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මෙහෙ මෙච්චර කාලයක් මේ යවුල් වලින් අනිද්දි ඇති වෙන දුක අභිභවාගිය දුකක් තියෙනවා නිරයේ. අර යවුල් 100 දවසට 3 වාර ගානේ දීර්ඝ කාලයක් යම් කිසි කෙනෙකුට අනිද්දී යම් යම් දුක්ක් ඇති වෙනවද? ඒ දුක අභිභවාගිය දුකක් නිරේ ඉන්න නිරසත්ත්වෙක් අත්දකිනවා.
දේවදත්ත කෝකාලික වගේ අදේවත් දකිනවා. එච්චර විශාල දුකක් නිරේ තියෙනවා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හරියට හිමාල පර්වතයේ තියෙනවා. හිමාල පර්වතයේ ළඟ අපි හිතමු ඔය සාමාන්‍ය වැලිකටයක් කියන්නේ පොඩි දෙයක්. හිමාල පර්වතයේ ළඟ වැලිකටයක් කියන්නේ පොඩි දෙයක්. යම්කිසි කෙනෙක් අර මේ නිරය අවබෝධ කරගන්න කැමති නම් අර යවුල් සීයෙන් දීර්ඝ කාලයක් අනින දුක වැලිකටේ වගේ නම් නිරේ දුක පින්නති මහමේරු පර්වතේ තරම්. ඒ කියන්නේ නිරේ දුක අපිට හිතා ගන්නත් බැරි දුකක්. යමෙක් සෝතාපන්න වීමත් නිසා සෝතාපන්න වීමත් එක්ක මොකද වෙන්නේ? ඔන්න ඔය නිරේ දුකෙන් සදහටම ගැලවෙනවා. එයාට නිරේගාමි අකුසල් නිසා ඇතිවෙන බයෙන් නිදහස් වෙනවා. ප්‍රේත ලෝකවලින් නිදහස් වෙනවා. තිරිසන් ලෝකවලින් නිදහස් වෙනවා. අසුර අපායෙන් නිදහස් වෙනවා. මේ විදිහට සසර ගමනක් තුළ යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් ධර්මයේ සරණ කරගෙන අන්‍යා සතර පායෙන් නිදහස් වෙනවා. ඒක යාළුවට ලොකු මේ ආරක්ෂාවක්. ඊළඟට අනාගාමී වුණොත් මොකද වෙන්නේ? කාමරාග පටිග වලින් නිදහස් වෙනවා. බලන්න ධර්මයේ සරණ කරගත්තාම වෙන දේ. දැන් කාමරාගය කියන්නේ මොකද්ද? කාමරාගය කියන්නේ පංචකාම වස්තු පිළිබඳව තියෙන දැඩි ආශාව. මේ පංචකාම වස්තු විශේෂයෙන් තියෙන දැඩි ආශාව නිසා සසරගත සත්ත්වය ගොඩාක් දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ? යම් කිසි කෙනෙක්ගේ හිතට පංචකාම වස්තුවක් පිළිබඳ ආසාවක් ඇති වුණොත් එයාගේ හිතේ අදහස් වෙන මේ පංචකාම වස්තුව මගේ කරගන්න ඕන කියලා. ඊළඟට මගේ කරගන්න ලොකු දුකක් විඳිනවා මෙයා. ඊට පස්සේ මගේ කරගත්තට පස්සේ එතෙන් සිට එයා ඒක රැකගන්න උත්සාහ කරන්න ඕන. එයාට ඒක රැකගන්න ගොඩාක් දුක් විඳින්න වෙනවා. ගොඩාක් සැලසුම් හදන්න වෙනවා. කැපකිරීම කරන්න වෙනවා. ඒක රැකගත්තට පස්සේ මොකද වෙන්නේ? කොච්චර අමාරුවෙන් රැකගත්තත් ඒක කැඩිලි බිඳිලි යනවා, මිය යනවා. එතකොට එයාට තවත් දුකක් විඳින්න වෙනවා. මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් පංචකාම වස්තුවක්, රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් පිළිබඳව කැමැත්තක් ඇති වුණොත් ඒක මගේ කරගන්න හිතනවා. මගේ කරගන්න යාම තුළ දුක් උපදිනවා. මගේ කරගත්තට පස්සෙත් ඒව රැකගන්න, පරිස්සම් කරන්න, බේරගන්න එක එක දේවල් වලින් දුක් විඳින්න වෙනවා. ඊළඟට ඒක හැමදාම එහෙම තියාගෙන යන්නත් බෑ. දවසක ඒව කැඩලා බිඳලා මිය පරල යනවා. එතකොට දුක් විඳින්න වෙනවා. දැන් බලන්න උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු යම් කිසි කෙනෙක්, යම් කිසි තරුණ දරුවෙක් ආදරය කරන්න යමෙක් ගැන අදහසක් ඇති වෙනවා. යමෙක් ගැන අදහසක් ඇති වෙනවා තරුණ මානසිකත්වයේ තුල. පස්සේ මෙයාට යමෙක් ගැන ආසාවක් ඇති වුණාට පස්සේ ඒ කෙනාව මගේ කරගන්න කියලා ඕනෑ කියලා සංකල්ප උපදින්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අරයා මගේ කරගන්න නොසෑහෙන දුක් විඳින්න ඕනේ. අම්මල තාත්තලගේ අවසර අරගෙන, ඥාතින්ගෙන් අවසර අරගෙන, ඊළඟට ඒ අදාළ කෙනා කැමති කරගන්න අප්‍රමාණ දුකක් විඳලා, මේ වගේ විශාල වශයෙන් ඒවට තෑගි භෝග ආදී ලබා දෙමින් හිත සතුටු කරමින් විශාල කැපකිරීමක් කරන්න ඕනේ. මේ විදිහට විශාල කැපකිරීමක් කරලා කොහොම හරි මගේ කරගත්ත කියමු, විවාහ වුණා කියමු, එතෙන් සිට මොකද වෙන්නේ? එතෙන් සිට යව රකින්න ඕන. එයාට කණ්ඩ පුණ්ඩ දෙන්න ඕන, සැප සම්පත් දෙන්න ඕන, ඇඳුම් පළඳුම් දෙන්න ඕන. ඒ වගේ එයා වෙන වෙන බාහිර යම් යම් දැන් ලෙඩ දුක් ඇතුළු ලෙඩ දුක් වලින් බේර ගන්න ඕනේ. මේ වගේ බාහිර උපද්‍රව වලින් බේර ගන්න ඕනේ. මේ වගේ බලන්න යමෙක් පිළිබඳ වාදයක් ඇති වෙලා මගේ කරගන්න හිතුණාට පස්සේ මගේ කරගන්න මොහොතක්ව ගොඩාක් වෙහෙසෙනවා, දුක් විඳිනවා. ඒව දන්නෝ දනිති පින්වත්නි. ඊළඟට මගේ කරගත්තට පස්සේ විවාහ වුණාට පස්සේ මරණාසන්න මොහොත වෙනකම් පින්වත්නි විශාල යුතුකම් කන්දක් කරන්න ඕනේ. වෙලාවකට බැනුම් අහ යුතුකම් කරන්න වෙනවා. නින්දා ලැබල බැනුම් අහ මේ යුතුකම් කරන්න වෙනවා. එයාල ඇති කරගන්න ප්‍රශ්න නිසා ප්‍රශ්න ඇති වෙනවා. මේ වගේ විශාල ආදීනවයක් තියෙනවා පින්වත්නි. ඉතින් ඒ ආදීන විඳ 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 කොහොම හරි අරක මගේම කරගෙන පරිස්සම් කරගෙන හිටියත් දවසක මොකද වෙන්නේ? මැරෙනවා. බලන අවුරුදු 50ක් 60ක් එකට හිටපු තමන්ගේ ස්වාමියා මියගියොත් මොකද වෙන්නේ? 50ක් 60ක් එකට හිටපු භාර්යාව මියගියොත් මොකද වෙන්නේ?
මගේ කරගත්ත කෙනා මගේ කරගත ස්වාමියා භාර්යාව අවුරුදු 15ක විතර මියගියොත්, විවාහ වෙලා අවුරුදු 10කින් මියගියොත්, විවාහ වෙලා අවුරුදු 3කින් මියගියොත්, විවාහ වෙලා අවුරුදු මාසෙකින් මියගියොත්, මේ ලෝකේ වගේ දේවල් කොච්චර වෙනවද? දැන් මම දන්න එක සිද්ධියක් වුණා පින්නත්නි, ඒ මනමාල මහත්මයා විවාහ වෙන්න ගෙදරෙන දවසේ අතරමඟදී මිය ගියා. එදිර බලන්න අර මන අර ඒ ඒ මනමාලිය කොහොම දරා ගන්නද ඒ දුක. දැන් ආදරේ ඇත්තල කොහොම හරි මගේ කරගත්ත. නමුත් මගේ අර මගේ කරගන්න පළවෙනි දවසේම මොකද උනේ? එයා මිය යනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල අපි අමාරුවේ මගේ කරගත්තත් ඒව හැමදාම මගේ කරගෙන ඉන්න බෑ. ඒවා මරණයටපත් වෙනවා. එතකොට මාරාන්තික දුක් හට ගන්නවා. දැන් බලන්න මේ ලෝකයේ මේ බණහන අය අතරුණත් ඉන්න පුළුවන්. තමන්ගේ ස්වාමියා මියගිල අවුරුදු කීපයක් වෙන්න පුළුවන්. භාර්යාව මියගිල අවුරුදු කීපයක් වෙන්න පුළුවන්. නමුත් බලන් ඒවා දැන් මතක් වෙනකොට හිතට දුක් වේදනා උපදිනවද නැද්ද? උපදිනවා. තාමත් ඒ ඒ අය ගැන හිතේ තණ්හාව තියෙන නිසා ඒ එයාලා පාවිච්චි කරපු දේවල් මතක් වෙනකොට, එයාලා කතා කරපුවා මතක් වෙනකොට, ඒ වගේ එයාල උදව් කරපුවා මතක් වෙනකොට, එයාලත් එක දුක් හරදර බෙදාගෙන ජීවිතේ අරගෙන ආපහුට මතක් වෙන මෙන්න මේ අතීතය මතක් වෙයි. මොකද වෙන්නේ? ඒ ඒ අය ගැන තියෙන තණ්හාව නිසා දුක් උපදිනවා. يعني අපිත් එක්ක හිටපු කෙනෙක් මැරුණත් අපිට නිදහසක් නැහැ පින්නත්. එයා ගැන තියෙන උපාදානය නිසා අපි ඉතාම නොසන්සුන් හිතකින් ජීවිතේ ගෙවන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කාමරාගයේ තියෙන ආදීනව මෙච්චරයි කියලා කියන්න බෑ. මෙපමණයි කියලා කියන්න බෑ. දැන් දරුවෙක් වුණත් මගේ කරගන්න අදහස ඇවිල්ලා දරුවෙක් මගේ කරගත්තට පස්සේ ඒ දරුවා නඩත්තු කරනවා කියන එක කොච්චර අමාරුද පින්නත්. අපේ අම්මලා තාත්තලා දන්නව කොච්චර ණය වෙනවද? කොච්චර දුක් විඳගෙන රැකේ ආරක්ෂා කරන්න, ගෙවල් දොරවල් වල කටයුතු කරන්න මේ දරුවෝ සැපින් තියන්න. බලන්න මේ ලෝකේ කෝටි 800ක් ඉන්නවා. නමුත්තර මගේ කරගත්ත දරුවෝ නිසා මොකද වෙන්නේ? 3-4 දෙනෙක් නිසා, දෙන්න 3 දෙනෙක් නිසා අසීමාන්තික ඒවා රැක ගන්න, පරිස්සම් කර ගන්න, බාහිර ව්‍යසන වලින් නුවදුර වලින් බේර ගන්න නොසෑහෙන දුක් විඳින. නමුත් දවසක මැරෙනවා යාලා. ඉතින් බලන්න එතකොට කොච්චර ආදීනවද? යම් කිසි කෙනෙක් අනාගාමිනුත් මොකද වෙන්නේ? ඔන්න ඔය පංචකාම වස්තු ගැන තියෙන ආසාව නැත්තරම නැති වෙලා යනවා. යා මේ ලෝක ඉතාම නිදහසේ ජීවත් වෙනවා. මේ ලෝකෙ කොච්චර පංචකාම වස්තු තිබ්බත් මෙයාට ඒවෙන් ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ ඒව පස්සේ දුවන්නේ නැහැ. මෙයාට ඒව නිසා වද වේදනා නැහැ. හරිම නිදහස. එතකොට බලන්න ධර්මයේ සරණ යාම ආනිසංසය. යමෙක් මෙන්න මේ විදිහට මේ ධර්මයේ තියෙන ආනිසංස වාරය ගැන හිතන්න එයාට හදවතින්ම සරණාගමනයක් සිද්ධ වෙනවා. මේ ධර්මයේම පිහිට කරගන්න ඕන මම. මේ ධර්මයේ පිහිට කරගත්තොත් මට සතර පහෙන් ගැලවෙන්න පුළුවන්. ධර්මයේ පිහිට කරගත්තොත් මාව දවන තවන පුච්චන මේ කාමරාගෙන් ගැලවෙන්න පුළුවන්. ධර්මයේ පිහිට කරගත්තොත් මේ මම මාව දවන තවන පුච්චන මේ ව්‍යාපාදෙන් ගැලවෙන්න පුළුවන්. බලන්න රහත් වුණොත් මොකද වෙන්නේ? රහත් වුණොත් මාන උද්දච්ච අවිජ්ජාදී රූපරාග අරූපාදී අරූපරාගාදී සියලුම අවසාන ක්ලේශයන්ගෙන් නිදහස් වෙනවා. ඒ මහරහතන් වහන්සේ නමකගේ හිතේ පිනද කොච්චර නිදහසක් ඇද්ද? කොච්චර විවේකයක් ඇද්ද? කොච්චර සහනයක් ඇද්ද? මහරහතන් වහන්සේලාගේ අම්මගෙන මිය ගියත්, තාත්තගෙන මිය ගියත්, අතීත භාර්යාවක් මිය ගියත්, අතීත දරුවෙක් මිය ගියත්, උන්වහන්සේලාගේ හිතට කිසිම දුකක් උපදින්නේ නැහැ. තමන්ගේ ශරීරෙට ලෙඩක් දුකක් හැදුනත් උන්වහන්සේලාට මානසික දුක් උපදින්නේ නැහැ. දැන් බලන්න මේ ලෝකයේ තුල මේ ජීවත් වෙන ඇත්තන්ට කායික රෝගාබාධ හටගත්තට පස්සේ කොච්චර දුකෙන් දින්නේ. මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඉතාලම ලස්සනට hina වෙලා ප්‍රසාද ජනකව හිටපු අයට ඔය ඇඳකට වැටෙන වගේ රෝගයක් එීම හැදුනොත් බලන්න, බලාගෙන ඉඳි මූණ වෙනස් වෙනවා. එන මානසික දුක් ඇති වෙනවා. ඒකයි මානසික දුක තමයි මූණෙන් පෙන්නුම් කරන්නේ. නමුත් යම්කිසි මොහොතක රහත් භාවයේ සාක්ෂාත් කළොත් කායික දුක් කොච්චර තිබ්බත් පින්නත් නී හිතේ දුක් නැහැ. යන්නේ ඒ தත්ත්වයේ ලැබෙන ධර්මයේ සරණ කර ගැනීමෙන්. අතීතයේ වැඩවාසය කරපු සාරිපුත්ත මහා මොග්ගල්ලා, නානන්ද නන්ද, රාහුල මහා කස්සපාදී මහා රහතන් වහන්සේලේ සුවේ වින්දා ධර්මයේ සරණ කරගත්ත නිසා. ඒ නිසා අපේ ජීවිතවල යම් කිසි කෙනෙක්
ධර්මයේ සරණ කර ගැනීම ආනිසංස වාරය ගැන හිතන්න හිතන්න යා හදවතින්ම සරණාගමන යන්නේ. ධම්මං සරණං ගච්ඡාම් කියද්දි එයාට මහා සහනයක් ඇති වෙනවා. මහා සහන එයාට විමුක්තිය පිළිබඳව විමුක්ති රසය ගැන ඉවක් ඇති වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියද්දි ඒ නවලෝකෝත්තර ධර්මයේ කියන්නේ එතන නිර්වාණ ධර්මයක් තියෙනවානේ. අන්නේ නිර්වාණ ධර්මය ඇතුලේ නවලෝකෝත්තර ධර්මයේ ගැන අර ධම්මං සරණං ගච්ඡාම් කියන අදහස කියද්දි ඒ අදහස තුල ඒ මතක් වීම තුල හිතට පුදුමාකාර සහනයක් ඇති වෙනවා. අන්නේක සිද්ධ වෙන මොහොතක් මොහොතක් පාසා තමන්ගේ පැත්තට පුඤ්ඤාභිසන්දයක්. එහෙම නැත්නම් විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලනවා. අපේ පින්නතුරු ජීවිතයේ දුක් කරදර පවා එද්දී මතක් වෙන්න ඕන ධර්මය. නිර්වාණ ධර්මය මතක් වෙන්න ඕනේ. නිර්වාණ ධර්මය මතක් වෙන්න ඕනේ. දැන් නවලෝකෝත්තර ධර්මය කියන්නේ සෝතාපන්න මාර්ගහිත, ඵලහිත, සකෘදාගාමි මාර්ගහිත, ඵලහිත, අනාගාමි මාර්ගහිත, ඵලහිත, අරිහත් මාර්ගහිත සහ ඵලහිත සහ නිර්වාණ ධර්මයේ ටිකන නවලෝකෝත්තර ධර්මය කියලා. එතකොට අපට අන්න ඒවා එවැනි තත්ත්වයන්ගේ තියෙන මහා සුවය පිළිබඳ හැඟීමෙන් තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕන. ජීවිතේ යම් යම් දුක් කරදර පීඩා එද්දිත් අපිට මතක් වෙන්න ඕනේ අන්නේ ධර්මය. නවලෝකෝත්තර ධර්මය මතක් වෙන්න ඕනේ. ඒ සැනසීම ඇති කරගත යුතු බව, ඒ දහම සරණ යා යුතු බව, ඒ හැම දුකකදීම මතක් වෙන්න ඕනේ. හිසරදයක් ඇති වුණොත් පින්නත් අපිට මතක් වෙනවා විසඳුම්. හිසරදයක් ඇති වුණොත් මොනවද මතක් වෙන විසඳුම්? පැරසිටමෝල් මතක් වෙනවා. ওই විවිධ බාම් වර්ග මතක් වෙනවා. නේද? දත් කැක්කුමක් හැදුනත් විසඳුමක් මතක් වෙනවා. කරාබු නැට්ටක් තියන්න පුළුවන් කියලා මතක් වෙනවා. ඇස්ප්‍රීම් පෙත්තක් තියන්න ඕනේ කියලා මතක් වෙනවා. කුරුඳු තෙල් ටිකක් තියන්න ඕනේ කියලා මතක් වෙනවා. නැත්නම් දතු උගුල් වල දාන්න ඕනේ කියලා මතක් වෙනවා. බලන්න අපිට යම් යම් කායික පීඩ ඇති වෙද්දී විසඳුම් මතක් වෙනවා. අන්න ඒ වගේ තමයි මානසික පීඩ ඇති වෙද්දී. දරුවෝ නිසා හරි මානසික පීඩ හටගත්තත් අපේ අමල තාත්‍රණ මොකද මතක් වෙන්න ඕනේ? නවලෝකෝත්තර ධර්මය. ඒ නවලෝකෝත්තර ධර්මය තමා මතක් වෙන්න ඕනේ. එකම පිහිට ධර්මය. මේ 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 දරුවෝ නිසා සසර ගමනේ විඳින මානසික පීඩා වලින් ගැලවෙන්න පුළුවන් ධර්මයේ සරණ ගියොත්. ස්වාමියා භාර්යාව නිසා චිත්ත පීඩා ඇති වෙනකොට මතක් වෙන්න ඕනේ. අම්මටත් කලින් තාත්තටත් කලින් ධර්මය මතක් වෙන්න ඕනේ. මොකද අම්මා තාත්තාත් සසර ගමනින් ගොඩ දමන්නේ ධර්මය. මේ ධර්මය මතක් වෙන්න ඕනේ. රැකියාව කරන තැන එකට ඉන්න අය කෙනෙහිලිකම් කරද්දී ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. එහම හරියට ඇනුම් පද කියනවා, හිත රිද්දනවා, මේ වගේ වැඩ වෙද්දී ධර්මයමයි මතක් වෙන්න ඕනේ. ඒ ධර්මයේ මතක් වෙන්න ඕනේ. මම මේ ධර්මයමයි පිළිහිට කරගන්න ඕන. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මට ඒකයි සඳහන් කළේ. නේද? අත්තායි අත්තනෝ නාතෝ කෝයි නාතෝ පරෝසිය අත්තනාසු දන් තේන නාතන් ලැබුදු දුර්ලභං. තමන් මට මම විතරයි. මට වෙන බාහිර අයගෙන ස්ථිර පිහිටක්, හැමදාම ආදරයක්, කරුණාවක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ධර්මය මන් පිහිට කරගෙන මේ දුර්ලභ වූ අවබෝධය ලබන්න ඕන කියලා දුකින් නිදහස් වෙන්න හේතු වෙන. ඉතින් අන්නේ විදියට සාමාන්‍ය ජීවිතය ගත කරද්දී මේ ධර්මයත් එක්ක ධර්මයේ මෙනෙහි කර කර ධර්මයේ ගැන පැහැදිමින් වාසය කරද්දී විශේෂ වූ පිනක් ගලනවා. දැන් බලන්න අපි කතා කරාන ඉස්සෙල්ලම පටන් ගනිද්දී කෙනෙකුගේ ජීවිතේ සැපවත් වෙන්න ඕන කියලා, සැප සම්පත් ලැබෙන්න ඕන කියලා. සැපවත් වෙන්න නම් සැප සම්පත් ලැබෙන්න ඕන, නිරෝගී සම්පත්තිය තියෙන්න ඕන, ඊළඟට රූප සම්පත්තිය තියෙන්න ඕන, හොඳ පිරිසක් හම්බෙන්න ඕන. ඔන්නෝ ලැබෙනවා මෙන්න මේව කරද්දී. මොනවද? බුදුරජාණන් වහන්සේගේ පැහැදීමින් ගුණ මෙනෙහි කරන්න ඕන. ධර්මයේගේ පැහැදීමින් ගුණ මෙනෙහි කරන්න ඕනේ. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ ජීවිතේකම සරණ කරගන්න ඕන. පින ගලනවා තමගේ පැත්තට. අර සඳහන් කළ යහපත් දේවල් ලැබෙන්නේ නිවන් දක්නා මොහොතෙක්ම. දැන් මේ පිරිතු දරණේ සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලා ඔය අග්‍රසාවක තනතුරු සඳහා අදිෂ්ඨාන ගත්තා කල්ප ගානකට කලින්. කල්ප ගානකට කලින් මේ අදිෂ්ඨාන ගන්න කලින් උන්වහන්සේලා මොකද කරලා තියෙන්නේ? හොඳට හොයලා බලන්නකෝ පින්නත් ඒ අටුවාවල එහෙම තියෙන්නේ. උන්වහන්සේට දින ගණනාවක් මහා පින්කම් කරලා තියෙනවා. බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා, සීලය සමාදන් වෙලා පින්කම් කරලා තියෙනවා. ඒ පින්කම් අවසානයේ ප්‍රාර්ථනා කළේ තන මේ මහා පිනෙහි ආනිසංස වාරයෙන් මට මේ සම්මා සම්බුද්ධ ශාසනයක අග්‍රසාවක තනතුරු ලැබෙන්න කියලා.
ඉති උන්වහන්සේලා බලන්න ඒ ඒ ඒ තමන්ගේ පැත්තට පින ගලන කරුණු කාරණා එක්රැස් කරමින් ඒ සිදු කරගත්ත පුණ්‍ය ධර්ම නිසා ඒ බලාපොරොත්තු සිද්ධ කරගත්තා. ඒ නිසා අපේ ජීවිතවල සසර ගමනේ නිවන් දක්නා මොහොතෙක් යහපත කරගන්න කැමති නම් ඔන්න ඔය විදිහට තමන්ගේ පැත්තට පින ගලන්න හේතු වෙන බුද්ධං සරණං බුදුන් වහන්සේ සරණ යෑම, ධර්මයේ සරණ යෑම සහ ඊළඟට පුණ්‍ය පරම් භික්කවේ අරිය ශාවකෝ සංඝං සරණං ගච්ඡාමි හෝති. මොන තුන්වෙනි කාරණා සඳහන් කරනවා, එයා ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕනේ. සරණ යන මොහොතක් මොහොතක් පාසා, සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා විශේෂ වූ පුණ්‍ය ශක්තියක් තමන්ගේ පැත්තට ගලනවා, විශේෂ වූ කුසල ශක්තියක් තමන්ගේ පැත්තට ගලනවා. සංඝරත්නයේ සරණ යන්නේ කොහොමද? සංඝ ගුණ දැනගෙන අපි සංඝ ගුණ දැනගෙන සංඝරත්නයේ සරණ යන්න ඕනේ. එතකොට සංඝ ගුණ කොච්චරද? මෙච්චරයි කියන්න බෑ. එහෙනම් අපි සංඝ ගුණ හොයන්න ඕනේ. සුපටිපන්න කියන ගුණයට අදාළ මහා ගුණ පරාසයක් තියෙනවා. අන්න ඒව හොයන්න ඕනේ. උජුපටිපන්න කියන ගුණධර්මයට ආර්ය ගුණයට හේතු වෙන, ආර්ය ගුණය ප්‍රකට කරන ගුණ සමුදායක් තියෙනවා. අන්න ඒව හොයන්න ඕනේ. අන්න ඒකට තමයි පින්නත් අපි අර සුතමේ ඥානය අපට අවශ්‍ය. සුතා දතා කියලා තියෙන අපි හොඳට ඉස්සෙල්ලා මේ සංඝ ගුණ දැනගන්න ඕනේ. ඊට පස්සේ ධාරණය කරගන්න ඕනේ. ඊළඟට භාවනාමය වශයෙන් පුරුදු කරන්න ඕනේ. අන්න ඒව අහද්දි ඒවා ධාරණය කරගනිද්දිත්, ඒවා නැවත නැවත ආවර්ජනා කරද්දිත් මොකද වෙන්නේ? සංඝ ගුණ හේතුල මෙයාගේ ජීවිතේට විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා සාරිපුත්ත තේරාපදානය, සාරිපුත්තයන් වහන්සේගේ ජීවිත කතාව හදාරන්න. මහා ඒ පොත එවැනි සාරිපුත්තයන් වහන්සේගේ ජීවිත කතාව හදාරන්න හදාරන්න මොහොතක් 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 පාසා පිනමයි ගලන ජීවිතය පැත්තට. දැන් මේ මිතන්න ගොපින්නතුන්, දැන් අපි තරහකාරයෙක් ගැන හිතේ තින්නවා, තරහකාරයෙක්ගේ නුගුණ අපි හිතේ තින්නවා, මොකද වෙන්නේ? අකුසල් පිරෙනවා, පාපය පව් මේ පාපය සකස් වෙන හිතේ. බලන්න තරහකාරයෙක් ගැන හිතේ හිත හිටියොත් අකුසල් ඒවට විපාක හම්බ වෙන්නේ නැද්ද? විපාක ලැබෙනවා. නෑ, යම් කිසිගෙන සාරිපුත්තයන් වහන්සේ පිළිබඳ මෙනිමිනි කර කර හිටියොත් කුසලයක් පිනක් විපාක ලැබෙන්නේ නැත්, අනිවාර්ය විපාක ලැබෙනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම කියන එක සැහැල්ලුවට ගන්න එපා. මෙනෙහි කිරීම හරීම ප්‍රබල දෙයක්. ඒක හොඳ දෙයක් වුණොත් හොඳ විපාක, නරක දෙයක් වුණොත් නරක විපාක. නෑ, මේ කරුණු කාරණා දැනගෙන මොකද්ද කරන්න ඕනේ පින්නාත්නි? සංඝයා වහන්සේලාගේ චරිතාපදාන හොයන්න ඕනේ. 80 මහා ශ්‍රාවක චරිත, 80 මහා ශ්‍රාවිකා චරිත අරගෙන හොඳට හදාරන්න ඕනේ. සූත්‍ර පිටකේ තියෙනවා, අටුවාවේ තියෙනවා. ඊළඟට ওই සූත්‍ර වලින් අටුවා වලින් ගත්ත කාරණා එකතු කරලා හදපු අපේ වෙනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ අපේ ඔය පිළිගත් ගිහි පින්වතුන් සකස් කරපු එහෙම 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකා ග්‍රන්ථ තියෙනවා. අන්න ඒ වර්ගන මොකද කරන්න ඕනේ? හොඳට ඒ පොතපත හදවතින්ම කියවන්න ඕනේ. ඒ මහා ගුණ දරාගෙන හිටපු මහා සංඝරත්නය පිළිබඳව. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේට පින ගලනවා. මේ මහා සංඝරත්නය ගැන පොතපත බලන විතරක් නෙවෙයි, ඒව ගැන සාකච්ඡා කරන්න. බලන්න අපි අපේ ජීවිතේ කොච්චර කෙලෙස් වැඩ නැහැ ගැන කතා කරන, දේශපාලකයෝ ගැන කොච්චර කතා කරනවද? බලන්න ඇති වෙන අකුසල්. තමන් කැමති දේශපාලකයා ගැන කතා කළොත් ලෝභය උපදිනවා, අකමැති දේශපාලකයෙක් ගැන කතා කළොත් තරහ උපදිනවා. දැන් සමාජ ජාලහරහා වුණත් මොකද වෙන්නේ? දේශපාලකයෝ ගැන කතා කරන්න ගිහිලා දේශපාලනය ගැන මේව කරන්න ගිහිල්ලා මොකද වෙන්නේ? බොහෝ අය අකුසල් කරගන්නවා, අකුසල් කරගන්නවා. ඉතින් අපි එවැනි කාලයක් යොමු කළොත් එහෙම මේ උතුම් ආර්ය ගුණ තියෙන උතුම් වහන්සේලා ගැන කතා කරන්න, ඊට සුදුසු අය හොයාගෙන ඒ ආර්යයන් වහන්සේලා ගුණ දන්න එවැනි උතුම් චරිත පිළිබඳව පැහැදීම තියෙන අය හමුණාම අපි එවැනි උතුම් වහන්සේලා ගැන කතා කරොත්, සාරිපුත්තයන් වහන්සේගේ ජීවිතේ මෙහෙම මෙහෙම ගුණයක් තියෙනව නේද? කාශ්‍යපයන් වහන්සේගේ ජීවිතේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ජීවිතේ මෙහෙම මෙහෙම ගුණයක් තියෙනව නේද? රාහුල මහ රහතන් වහන්සේ හරිම නිහතමානී නේද? උන්වහන්සේගේ නිහතමානීකම මෙහෙම මෙහෙම නේද ප්‍රකට වුණේ කියලා අන්නේ සිද්ධි අරගෙන මහ සාරිපුත සීහනාද සූත්‍රයේම එහෙම ගොඩාක් තියෙනවානේ. අන්නේ වරගෙන
කතා කරොත් සාකච්ඡාව තුළිනුත් තමන් ජීවිතයට මහා පිනක් ගලනවා. ඊළඟට සංඝානුස්සති වශයෙන් භාවනා කරන්න පුළුවන්. මහා පිනක් ගලනවා. හතරවෙනි කාරණා සඳහන් කරනවා පින්නදී භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ අග්‍ර වූ දිගු කාලයක් පැවතිය යුතු අග්‍ර වූ මහාදාන පහක් තියෙනවා. අග්‍ර වූ දිගු කාලයක් පැවතිය යුතු අග්‍ර වූ මහාදාන මහා අත්හැරීම් පහක් තියෙනවා. පරිත්‍යාග පහක් තියෙනවා. අන්නේ පරිත්‍යාග පහ යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා එයාගේ ජීවිතේ විශාල පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ගලනවා. මොනවද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අග්‍ර වූ මහාදාන පහ? පංචශීලය. ඇයි මේ පංචශීලය අග්‍ර වූ මහාදාන පහක් කියලා කියන්නේ? බලන්න යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනකොට, යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදේ සමාදන් වුණොත් පින්නත්නි, එතෙන් සිට එයා ළඟට එන මැස්සාට මදුරු වාරන ජීවිත දානයක් දෙනවා. අපි කියන අබේ දානේ කියලා. එයා ළඟට එන සර්පයාට උනත්, ගෝනුසාට උනත්, පත්තෑට උනත්, කරපොත්තට උනත්, ඕනෑම සතෙකුට මෙයා අබේ දානයක් දෙනවා. ඒ ජීවිතේ පරිත්‍යාග කියන්නේ අබේ දානයක් කරනවා. ඒ ජීවිතයට, ඒ ජීවිතය පවත්වාගෙන යෑමට, ඒ ජීවිතයට ජීවත් වීමට ඉඩ හසර ලබා දෙනවා. ඒක මෙතන සඳහන් කරනවා මහා දානයක් කියලා. ඊළඟට බලන්න, යම් කිසි කෙනේ ප්‍රාණඝාතයෙන් වළකිනව කියන්නේ අන් අයට අවෛරය පරිත්‍යාග කිරීමක්. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න, අපි හිතමු යම් කිසි පුරුෂයෙක් තවත් පුරුෂයෙක් ඝාතනය කරනවා කියලා. දැන් මේ පුරුෂයා අර පුරුෂයා ඝාතනය කරද්දී අරයට දේශහිත උපදිනවා තම මරණ කෙනා ගැන. හැබැයි යම් කිසි කෙනෙක් තවත් කෙනෙක් ඝාතනය කරන්නේ නැත්නම් එයාට ඒ වෛරහිත උපදින දේ ඉඩ ඇහිරිලා යනවා. දැන් යම් කිසි කෙනෙක් අපිට සර්පයෙක් මරනවා. ඒ සර්පයාට දේශහිත උපදිනවා තමන්ට කරදර කරන කෙනා සම්බන්ධව. හැබැයි ඒ සර්පයාට යන්න දුන්නොත් මොකද වෙන්නේ? ඒ සර්පයාට යන්න දුන්නොත් අන්නේ වෛරහිත ඒ සතාට උපදින්නේ නැහැ. ඒ නිසා කියනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනකොට ඒ අදාළ සත්වයාට අවෛරය පරිත්‍යාග කරනවා. ඒකයි මේ අග්‍රදානයක් කියන්නේ. අර සතාව මරන්න ගියොත් එහෙම ඒ සතාට වෛරහිත උපදිනවා. සතාව අත්හැරියොත් වෛරයක් උපදින්නේ නැහැ. අවෛරයක් උපදින්නේ. අන්න ඒ නිසා ප්‍රාණඝාතයෙන් වළකින්න වරකින්න අවෛරය පරිත්‍යාග කරනවා. ඊළඟට සඳහන් කරනවා නිදුක් බව පරිත්‍යාග කරනවා කියලා. දැන් යම් කිසි සත්වෙක් ඝාතනය කළොත් මරණයටපත් කළොත් ඒ සතා මහා දුකකටපත් වෙනවා. හැබැයි සතා බේරුවොත් මොකද වෙන්නේ? ඒ සතාට නිදුක් බවයි ලබා දීලා තියෙන්නේ. නිදුක් බව පරිත්‍යාග කළා. තමන් ළඟට මැස්සෙක් මතුරුවෙක් කාඩ පස්සෙත් යමෙක් ඒ දිහා බලලා සතාගෙන අනුකම්පාවක් උපදවාගෙන ඒ ප්‍රාණඝාතයෙන් වැළකුණොත් බලන්නේ සතාට මරණාසන්න මොහොතේ ඇතිවෙන්නේ ඉඩ තියෙන කරදර කරන පුද්ගලයා පිළිබඳ ඇතිවෙන්නේ ඉඩ තියෙන දේශහිත ටික උපදින්නේ නැහැ. ඊළඟට සතාට මරණය තුල විඳින්න මහා දුක විඳින්න වෙන්නේ. ඒ නිසා එයා ඒ සතාට අවෛරයත් නිදුක් බවත් පරිත්‍යාග කළා තියෙනවා. යමෙක් හොරකම් කළොත් තවත් කෙනෙක්ගේ දෙයක්. තවත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කළොත් මොකද වෙන්නේ? අර වස්තුව නැති වෙච්ච කෙනාට තරහ ඇති වෙනවා. මගේ වස්තුව මෙයා හොරකම් කළා, මෙයාල හොරකම් කළා කියලා. හැබැයි යම් කිසි කෙනෙක් ඒක කරන්නේ නැත්නම් අරයට අවෛරයට හේතුවක් වෙන කෙනෙක්. වෛර ඇතුණු වෙන්නේ හේතුවක් වෙන. ඒකට එයාට අවෛරය පරිත්‍යාග කළා. යම් කිසි කෙනෙක් තවත් කෙනෙක්ගේ දේක් හොරකම් කරන්නේ නැත්නම් එයාට අනිත් පුද්ගලයාට එයා සතු වස්තුව අහිමි වීම දුක විඳින්න වෙන්නේ. ඒ නිසා එයාට නිදුක් බව මෙයා පරිත්‍යාග කළා. කෙනෙක් කාමයටද හැසිරෙන්නේ නැත්නම් ස්වාමියා කාමයේ වර්ධව හැසිරුනොත් භාර්යාවට කේන්ති යනවා. භාර්යාව කාමයේ වර්ධව හැසිරුනොත් ස්වාමියාට කේන්ති ඇතිවෙනවා. ඒ දෙන්නා කාමයේ වර්ධව හැසිරෙනකොට දෙන්නාට කේන්තියත් එක්ක ඊළඟට මහා දුක් ඇති වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඒක එහෙම කරන්නේ නැත්නම් අරයාට අවෛරය පරිත්‍යාග කළා වෙනවා. අරයාට නිදුක් භාවය පරිත්‍යාග කළා වෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් බොරු කිව්වොත් ඒ බොරුවට අහුණු කෙනාට තරහ යනවා, මාව රැවට්ටුවා කියලා. ඊළඟට යාට ගොඩාක් දුක් ඇති වෙනවා, ඇයි මාව මෙයා රැවට්ටුවේ කියලා. හැබැයි යම් කිසි කෙනෙක් තවත් කෙනෙක් රවට්ටන්නේ නැත්නම් අරයාට මොකද වෙන්නේ? තරහ ඇති වෙන්නේ, දුක් ඇති වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා බොරු නොකියන කෙනා අනිත් අයට අවෛරයත් නිදුක් බවත් ලබා දෙනවා කියලා. මත්පැන් භාවිතාවාදීදීත් ඔහොමමයි. මත්පැන් ආදී පාවිච්චි කරනකොට අනිත් අයට හරි තරහයි. එයාට ආදරය කරන අයට ඊළඟට දුකයි.
හැබැයි ඒකෙන් අත්මිදුනොත් මෙයා අන් අයට අවෛරය ඇතිවෙන්නත් නිදුක් බව ඇතිවෙන්නත් හේතුන. ඒ නිසා කියනවා අවෛරයත් නිදුක් බවත් පරිත්‍යාග කළා කියලා. මෙන්න මේ විදිහට පින්නත්නි හතරෙනි කාරණා වුණ විශේෂ පුණ්‍ය ශක්තියක් තමන්ගේ පැත්තට ගලන්න හේතු වෙන කාරණාදී බුදුන් වහන්සේ සඳහන් කරන යාම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් නතත්තාදානයෙන් කාමිත්‍යාචාරයෙන් මුසාවාසින් රහමිර පාණයෙන් අයින් වෙනව නම් එයා ලෝක සත්‍යයට අවෛරය පරිත්‍යාග කළා නිදුක් බව පරිත්‍යාග කළා කියලා. අන්න ඒක විශේෂ වූ පිනක් තමන්ගේ පැත්තට ගලන්න හේතුවක්. ඉතින් ඔන්න ඔය විදිහට තමන්ගේ ජීවිතේ නිරෝගී බව ලබන්න කැමති නම් ආයුෂ ලබන්න කැමති නම් ඉතාම ප්‍රසාදජනක රූපයක් ලබන්න කැමති නම් බොහෝ සැප සම්පත් ලබන්න කැමති නම් ඉතාම සත්පුරුෂ යහපත් චරිත ආශ්‍රය කරන්න කැමති නම් මෙන්න මේ විදිහට විශාල ආනිසංස වාරයක් නිවන් දක්නාත් එක් යමෙක් විඳින්න කැමති නම් එයාට මහා පිනක් තියෙන්න ඕන. අන්නේ මහා පින සම්පාදනය වෙන්නේ මෙන්න මේ කාරණා හතරෙන්. බුදුන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝරත්නයේ සරණ යාම, පංචශීලයේ තුල නැවත නැවත හික්මීම. ඉතින් මේ පින්නන්ත හැම දෙනාටම මෙන්න මේ මහා පිනක් තමන්ගේ පැත්තට ගලන්න හේතු වෙන, මහා කුසලයක් තමන්ගේ පැත්තට ගලන්න හේතු වෙන මේ කාරණා හතරේ නැවත නැවත පිළිටලා ජීවිත අවසාන කාලය එනකොට මම මහා පින්වන්තේ කියන ඇතුළාන්තයෙන් වෙන සෝමනස සහගත හැඟීමෙන් ජීවිතය අවසන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.